දුවේ පුතේ අද අපි ගණිත ගුරු වෙතින් ගෙනෙන්නේ හත්වරක් චක්‍රය ලේසියෙන් මතක තියාගන්න විදියක්. ගණන් හදන්න පටන් ගන්න ඔයාලට සමහර විට වදකාරී දෙයක් තමයි චක්‍රය අමතක වීම. ඉතින් ගණන් හදන අතරමඟ චක්‍රය හොයන්න පොතපත පෙරලන්න උනොත් වෙන කෙනකින් අහන්න උනොත් ඒක ගැටලුවක්. ඔයාගේ ගෙදරට එන ඔයාගේ ගෙදර වැඩකට යාව මේසන් බාස් කෙනෙක් ඔයාගෙන් මේසන් හැන්දක් ඉල්ලුවොත් ඔයාට මොකද හිතෙන්නේ? චක්‍රය අහන කෙනත් ඒ වගේ නේද? ඉතින් මීට පස්සේ ගණන් හදනකොට එහෙම වෙන්න බෑ. අපි හත්වරක් චක්‍රය කියනවා නම් හත්වරක් එක හතයි, හත්වරක් දෙක 14යි, හත්වරක් තුන 21යි, හත්වරක් හතර 28යි, ඔය විදියට හත්වරක් 10 70ට යනකම් කියාගෙන යනවා. අපි මේ චක්‍රය ලේසියෙන් මතක තියාගන්නේ කොටු 9ක කොටු දෙලක් ආධාරයෙන්. මෙන්න මේවා. අපි මේකේ මෙන්න මෙතන ඉඳන් 1 2 3 4 5 6 7 8 9 විදිහට එක ස්ථානයේ ඉලක්කම් සම්පූර්ණ කරනවා. ඊළඟට අපිට ඉතුරු වෙන්නේ 10 ස්ථානය. අපි පළවෙනි පේලියෙන් පටන් අරන් බිංදුව 1 2 පළවෙනි පේලිය අවසන් වුණු වගේ දෙවෙනි පේලිය පටන් ගන්නවා 2 3 4 දෙවෙනි පේලිය අවසන් වුණු වගේ තුන්වෙනි පේලිය පටන් ගන්නවා 4 5 6 දැන් මේ කොටු දැල ඇතුළ නිර්මාණය වෙලා තියෙන්නේ හත්වරක් චක්‍රයේ මූලික අවස්ථා ටික නේද කියලා ඔයාලට පේනවා. ඉතින් තවත් අපි ගණිත ගුරු වෙතින් ගෙනෙන මේ වගේ ගණිතයේ කෙටි ක්‍රම ගණිතයේ තවත් රසමුසු තැන් සහිත වීඩියෝ නරඹන්න ඔබත් කැමති නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔබව ගණිතයෙන් සන්නද්ධ කිරීම ගණිත ගුරු අපේ පැතුමයි.